අවිබෝවන් යාළුවනේ ඔයාලා මේක තුලා ඉන්නේ විහඟ ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගේන තවත් එක් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න හදන මාතෘකාව මොකක්ද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම දන්න ඇති. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ මෙච්චර කාලයක් වෝල්පේපර් එක විදිහට ඔයාලා පාවිච්චි කරන්න ඇත්තේ ඔයාලගේ ගැලරියේ තියෙන මොකක් හරි ෆොටෝ එකක් එහෙම නැත්නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් එහෙමත් නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ ඩිෆෝල්ට් එන වෝල්පේපර් එකක්. හරි මම අද මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයාලේ පාවිච්චි කරපු පරණ ක්‍රමවලට අමතරව අලුතෙන් ඔයාලගේ ෆෝන් එකේ විනිවිද පේන විදිහට වෝල්පේපර් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක විනිවිද පේන කියන එකෙන් අදහස් කරන්නේ ඔයාලගේ ෆ්‍රොන්ට් කැමරා එකෙන් රෙකෝඩ් වෙන දේ තමයි ඔයාලගේ වෝල්පේපර් එක විදිහට ඩිස්ප්ලේ වෙන්නේ. මම ඔයාලට මේ ක්‍රමය කියලා දෙන්න හදන එක ඇප්ලිකේෂන් එකකින්. ඊටත් අමතරව මේ ඇප්ලිකේෂන් එකේ තවත් විශේෂතා කීපයක් තියෙනවා. ඔයාලට මේ ට්‍රාන්ස්පරන්ට් විදිහට වෝල්පේපර් එක හදාගන්නවට අමතරව මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගේ සෙල්ෆි කැම් එකෙන් රෙකෝඩ් වෙන දේත් වෝල්පේපර් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මාලිමාවක් ඔයාලගේ වෝල්පේපර් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මේ ෆෝන් එක හරවන හරවන පැත්තට අනුව මේ වෝල්පේපර් එකේ තියෙන මාලිමාවේ කටුව වෙනස් වෙන විදිහට. හරි ඊටත් අමතරව ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන් තවත් වාසියක් තමයි ඔයාලා තෝරගන්න වෝල්පේපර්ස් කීපයක්. එහෙමත් නැත්නම් මේ ඇප්ලිකේෂන් එකෙන් උත් වෝල්පේපර්ස් දෙනවා. ඒ වෝල්පේපර්ස් ඔයාලගේ ෆෝන් එකේ ෂේප් කරද්දි වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එක අතින් හොලවනකොට වෝල්පේපර් එක මාරු වෙන විදිහට මේ ඇප් එකේ සෙටින්ග්ස් හදලා තියෙන එකත් විශේෂත්වයක් වෙනවා. හරි මම ඔයාලට මේ කතා කරපු දේවල් ඔක්කොම මේ ඇප් එක භාවිතා කරලා ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන ප්‍රධානම මාතෘකාව තමයි ඒක. හරි ඊටත් අමතරව ඔයාලට වැදගත් දෙයක් මතක් කරන්න කැමතියි. ඔය channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක touch කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් touch කරලා channel එකට support එකක් දෙන්න. හරි අපි ඉක්මනටම අපේ වීඩියෝ එකට යමු. හරි මම ඔයාලට කලින් කියපු ඇප්ලිකේෂන් එක ෆෝන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්න. ඔයා ඔයාගේ ෆෝන් එකෙන් Play Store එකට යන්න. හරි මම මේ විදිහට Play Store එකට යනවා. Play Store එකේ search bar එකේ search කරන්න transparent live wallpaper කියලා. Transparent live wallpaper. ඔයාලා මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන් වෙන ඇප්ලිකේෂන් එකක්. මේ විදිහට ඒකට එකපාර ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප්ලිකේෂන් එකේ ලාස්ට් අප්ඩේට් එක 2021 ජනවාරි මාසේ 31 කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් R Apps Studio කියන ස්ටුඩියෝ එකෙන් තමයි මේ ඇප්ලිකේෂන් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි මේ ඇප්ලිකේෂන් එකේ ඩවුන්ලෝඩ්ස් මිලියන 10කට අධික ප්‍රමාණයක් තියෙනවා වගේම ඔයාලට ඊට යටින් බලා ගන්න පුළුවන් වෙනවා ඇප් එකට අදාළ ෆොටෝස් කීපය. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඔයාලගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කියලා බටන් එකක්. මම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මගේ ඕපන් කියලා තමයි පෙන්වන්නේ. ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක ටච් කරලා මේ ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරි ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලටත් මේ විදිහට පෙන්නයි ඕපන් සහ අන්ඉන්ස්ටෝල් කියලා බටන්ස් දෙකක්. මේකේ ඕපන් කියනකොට ටච් කරලා මම ඇප්ලිකේෂන් එක ඇතුළට යන්න. ඔයාලත් ඒ විදිහට කරන්න. හරි ඔයාලා පළවෙනි පාරට ඇප්ලිකේෂන් එක ඇතුළට යනකොට මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. මේ විදිහට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව කියන්න විශේෂම දෙයක් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ ඔයාලට ගොඩක් ඇඩ්ස් ප්ලේ වෙනවා නම් බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඔයාලා මෙතන යටම තියෙන ක්ලෝස් කියන බටන් එක උඩ ටච් කරලා මේ ඇඩ් ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඇප් එකේ ප්‍රධාන ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට ස්ක්‍රීන් එකෙන් භාගයක් විතර බලා ගන්න පුළුවන් වෙන්නේ ඇඩ් එකක්. හරි ඊට අමතරව මෙතන මැදින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ට්‍රාන්ස්පරන්ට් වෝල්පේපර්. ඒ වගේම දකුණු පැත්තෙන් about app කියලා මෙතනින් ඔයාලා ටච් කරන්න ඕනේ. මෙතන තියෙන transparent wallpaper කියලා මේ දම් පාට බටන් එක ඒක උඩ එකපාරට ටච් කරන්න. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට ආයෙත් ඇඩ් එකක් ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මේ ඇඩ් එක තප්පර 5ක් වගේ කාලයක් තමයි ප්ලේ වෙන්නේ. මේ විදිහට ඇඩ් එක තප්පර 5ක් විතර ප්ලේ වුණාට පස්සේ ඔයාලා මේ උඩ තියෙන close බටන් එක ටච් කරලා ඇඩ් එක close කරන්න. close කරාට පස්සේ ආයෙ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් dialog box එක. මේකට no thanks කියලා දෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි එන්නේ. එතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා transparent wallpaper, mirror wallpaper සහ යටින් buttons තුනක් තියෙනවා. මෙතනින් ඔයාලා පළවෙනියට මෙතන තියෙන transparent wallpaper කියන එක උඩ එකපාරට ටච් කරන්න. ඔයාලා ටච් කරාට පස්සේ ඔයාලට ආයෙත් ඇඩ් එකක් ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මේ ඇඩ් එක close කරන්න. හරි ඔයාලේ close කරාට පස්සේ මේ වගේ තැනකට තමයි ආයෙත් එන්ට වෙන්නේ. මේ buttons දෙකෙන් අදහස් කරන්නේ transparent wallpaper කියන්නේ ඔයාලගේ phone එකේ තියෙන ප්‍රධාන කැමරාව. ඒ කියන්නේ ෆ්‍රන්ට් කැම් එකෙන් රෙකෝඩ් වෙන දේවල් තමයි ඔයාලගේ වෝල්පේපර් විදිහට පෙන්වන්නේ.
ඊටත් මිර වෝල්පේපර් කියන්නේ ඔයාලගේ සෙල්ෆි කැම් එකෙන් රෙකෝඩ් වෙන දේවල් වෝල්පේපර් එක විදිහට දාගන්නත් පුළුවන් වෙනවා. හරි මම ඔයාලට දැන් කියන්න කොහොමද ට්‍රාන්ස්පරන්ට් වෝල්පේපර් එක දාගන්නේ කියලා. ඔයාලා ඒකට එකපාර ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ඉස්සරහ කැමරාවෙන් පේන දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ. ඊටත් අමතරව ඔයාලට යටින්ම බලා ගන්න පුළුවන් වෙන ට්‍රාන්ස්පරන්ට් ලයිව් වෝල්පේපර් සහ සෙට් වෝල්පේපර් කියලා බටන් එකක් තියෙනවා. ඊටත් අමතරව ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ප්‍රිවියු කියලා බටන් එකක් තියෙනවා. ඉස්සරහින් හිස් කොටුවක් තියෙනවා. මේ විදිහට ඔයාලගේ වෝල්පේපර් එක සෙට් කරගන්න කැමති නම් ඒ කියන්නේ ඔයාලගේ ඉස්සරහ කැමරාවෙන් පේන හැම දෙයක්ම ඔයාලගේ වෝල්පේපර් එක විදිහට පාවිච්චි කරන්න කැමති නම් මෙතන මේ යටින්ම තියෙන සෙට් වෝල්පේපර් කියන බටන් එක උඩ එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට සක්සස්ෆුලි කියලා මැසේජ් එකක් එයි. ඒ ආවට පස්සේ ඔයාලා මේ ඇප් එකෙන් ක්ලෝස් වෙලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඔයාලගේ ඉස්සරහ කැමරාවෙන් පේන හැම දෙයක්ම වෝල්පේපර් එක විදිහට පෙන්නනවා කියලා. හරි මම දැන් බැක් බටන් එක ඔබන්නම්. හරි බැක් වුණාට පස්සේ ඔයාලා ආයෙත් අර හිටපු තැනට මෙනවා. ඊට පස්සේ මම දෙවෙනි බටන් එක උඩ එකපාරක් ටච් කරනවා. ඒ කියන්නේ සෙට් මිරර් වෝල්පේපර් කියන එක උඩ. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයාගේ සෙල්ෆි කැම් එකෙන් රෙකෝඩ් වෙන දේ තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටත් අමතරව අර කලින් එකේ විදිහට මේ යටින් බලා ගන්න පුළුවන් වෙන සෙට් වෝල්පේපර් කියලා බටන් එක. ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් सेल्फी कैम के रिकॉर्ड हम फोन लाइव वॉलपेपर विधिया सिलेक्ट कर हरी मैं आई बार बैक एपे अमतर तवा विशेष देवा तीन हरी बैक पास आप हिटपुता मन तव पीयरा बैक हरी इट पास मुलिम हिटपुता हरी इट पास बला मालिमा बटन तीन एक बार टच कर టచ్ కరాడ పసే ఆయత అడ్డగా ప్లే వే ఏ అడ్డగా క్లోజ్ కరగండి క్లోజ్ కరగాతర్ పసే మగే నం పెన్నన యువర్ డివైస్ డస్ నాట్ వర్క్ కియల్ ఏ కియన్నే మే మాలిమావే తీన సెన్సర్స్ మగే ఫోన్ ఎకే వెడ కరన్నా కియల్ నమత్ ఓయాగే ఫోన్ ఎకే మీట వెడియ సెన్సర్స్ గొడక్ తీన ఫోన్ ఎకన్న అనివార్యమ మేక వెడ కరన ఏ కియన్నే ఓయాగే ఫోన్ ఎకే మాలిమావక్ వాల్ పేపర్ ఎకే విదియట సిలెక్ట్ కరగన్న తమ మే బటన్ ఎక యూస్ కరన్న పులువం వెన్నే హరి ఓయాల ఏ బటన్ ఎక యూస్ కర్ల ఓయాగే ఫోన్ ఎకే వాల్ పేపర్ ఎక లైవ్ మాలిమావక్ విదియట యూస్ కర్ల బలన్న హరి ఈట పసే మే యాప్ ఎకే अंतिम फीचर मगवा बलगन मेतन दिन पसवे बटन मेकूड एकपारा टच कर पस मे विधि तनगड़ता सैट वॉल पेपर की बटन तीन ఈట అమదర బాలింబలగన్ పులువాంగ్ వాలట సెట్టింగ్స్ කියලා బటన్ එක. మేకింగ్ వాలట කරන්න පුළුවන් වෙන්නේ వాల్ పేపర్స్ 10ක් විතර సిలెక్ట్ කරලා ඔයා ఫోన్ එක షేక్ කරන හැම වෙලාවකම. ඒ කියන්නේ ඔයාගේ අතින් ఫోన్ එක හෙලවුනොත් මේ వాల్ పేపర్ එක ඊළඟ එකට මාරු වෙනවා. ඒ කියන්නේ వాల్ పేపర్స్ 10ක් විතර තියෙන එකකින් එකට මාරු වෙන විදිහට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන సెట్ వాల్ పేపర్ කියන బటన్ එක උඩ එකපාරක් టచ్ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් యాప్ එකෙන් අයින් වුණාම ඔයාගේ వాల్ పేపర్ එක විදිහට මේ wallpapers කීපේ select වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලා ෆෝන් එක එකපාරක් shake කරොත් ඔයාලට ඊළඟ wallpaper එක විදිහට මාරු වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. හරි මම ඔයාලට මේ වීඩියෝ එක පුරාවටම කියලා දුන්නේ මේ transparent live wallpaper කියන application එක පාවිච්චි කරලා කරන්න පුළුවන් විවිධ වැඩ කීපයක් ගැන. ඊටත් අමතරව මම ප්‍රධානම දේ විදිහට ඔයාලට කියලා දුන්නේ transparent wallpaper එකක් දාගන්න හැටි. හරි ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් touch කරන්න. හරි මේ විදිහ අලුත්ම වෙනස් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. සුබ දවසක්.